සපු කුස්සියට යද්දි ප්‍රේමාත් අම්මාත් බරටම වැඩය. අම්මා උයන්නට කුස්සියට පැමිණ වුණේ කාලයකට පසුය. ඇය එහෙම කරන්නේ හිතට සැනසීමක් තියෙන දාටය. පහුගිය කාලයේම ඇය උන්නේද ජීවිතේම කලකිරිය. දෙන්නම බරටම වැඩ. මුණාදම්මේ හදන්නේ. සුජාතා සිනාසී බැලුවේ ප්‍රේමා දෙසේ. හිට අපේ ගෙදරට මනමාල මහත්තයෙක් කෙනවනේ. ඉතින් ඒකටද මේ අදීඳල උයන්නේ? සපු පුදුමෙන් ඇසුවාය. ප්‍රේමයි මායි අච්චාරුවක් දානවා. රෑට වම්බටු මෝජුවක් හදනවා. හෙට බලන්නකො කෑම මේසි දැම්මම. ඔහු එන්නේ ජීවිත තුන හතරකට සැනසීම අරගෙනය. කන්දක සතුටක් අරගෙනය. සාගරයයට පුදුම හිතෙයි. ඒවා යුතුකම්නේ බේබි. සපු පිටුපසින් පැමිණ සුජාතාගේ දෙවුරට බර වූ ආය. අච්චාරුවෙන් එන්නේ හොඳ සුවඳකි. අවුරුදු ගානකින් මේවා අච්චාරුවක් දාන්නේ. එහෙම ජයට වෙන්න කාරණාවක් එන්නේ බෑ. තාත්තා දැන් ආයේ බෑන එනකම්ම හිටියද මේවා හදන්න කියලා. තාත්තා මගේ අච්චාරු තොග ගණන් කාලා තියෙන්නේ. හෙමේට තාත්තරත් කියමු නුවරට ට්‍රාන්ස් එකක් ගන්න කියලා. ඒකත් ඔයාම කියන්න. මං කියන්නම්. තාත්තා ගෙදර ඉන්නවා නම් අම්මා ඊට වඩා ආස දෙයක් නැතයි සපෝට සිතුනේ. අම්මේ මේ ඉඩම කොච්චර විතර ඇද්ද? අක්කරයක් විතර ඇති. ඔය කැලෑවට තියෙන්නේ. සුජාතා කෙල්ල දෙස බැලුවාය. ඇයි චූටි මෙනික? නෑ මේ කියන්නකෝ. සාගර අයියා ගෙයක් හදන්න ආසයිලුනේ. හදයි නම් තමා. මං කිව්වා මෙහෙම හදමු කියලා. සුජාතා කෙල්ල දෙස බලා මොහොතක් කල්පනා කළාය. එකපාර කොල්ලව මහන්සි කරන්නත් එපා. කෙවල් හදන්න බැරියේ පස්සේ මේ සාගරේ වගේ ගේ තියෙනවනේ. ඉතින් මං කිව්වා නෙමේ. ඒක එහෙම කියන්නේ තියෙන ධෛර්යයට. ඒත් පුතේ ජීවිතේ ටිකක් සැහැල්ලුවෙන් ඉන්න. තාම ඔයාලා පොඩි. මං කියන්නම්. එතනත් විඳින්නේ ලේසි පාසු දුකක් නෙමේ. බැන්ද කාලෙක ඔය කේටරින් වැඩේට මෙහෙන් තැනක් හදාගන්න. ඒකනම් මරු තමා. මං තාත්තගෙන් අහන්නම්. ඒක මං අහන්නම්. ඔයා අහන්න එපා. එහෙම ඔයා ඇව්වොත් පුතාට හොඳ නෑ. එයා මේ දේපොළ වලට ආදරේ කෙනෙක් නෙමේ අම්මේ. ඒක මං දන්නවනේ. ඔයා ඉන්නකෝ මං මේ වැඩ පිළිවෙලට කරලා දෙන්නම්. වෙඩින් එකකුත් ගන්න කියන්න හොඳේ. සපු කිවි ආශාවෙනි. ප්‍රේමාද කෙල්ල දෙස බලා සිනාසුනාය. මං කියන්නම්. තව මොනවද ඕන? සුජාතාගේ කතාවට සපු පමණක් නොව ප්‍රේමාටද සිනා ගියේ. වෙන මොකුත් එපා. ඊට පස්සේ දෙන දේවල් මං දෙන්නම්. ඒ මොනාද? ඇයි මෙයාලා? සපු කිවි බබෙක්ව නලවන ඉරියව්ව පෙන්වමිනි. සුජාතා කට තද කරගෙන සිනාසුනේ ප්‍රේමා දෙස බලාය. හදන්න හදන්න. හදන තරමක් මං බලා ගන්න. අපිත් පාළුවෙන් නේද ප්‍රේමා ඉන්නේ? ඒකනේ ලොකු නෝනා. සපු බිම් බලාගෙන ලස්සන සිනාවක් පෑවාය. ජීවිතේ ලස්සන පෙනෙන්නේ දැන්නේ. ඔහුට දුවගොස් කතා කරන්නට හිතෙන්නේ මේ වෙලාවට. සපු සාලේට ඇදුනේ රහසේම වගේ. ඔය දුවන්නේ මල්ලිට කතා කරන්න මතක් වෙලා. එයාගේ කේන්දරෙත් තියෙනවා අපිට වඩා ආදරෙන් එයාව බලාගන්න කෙනෙක් ලැබෙනවා කියලා. ඔය පහුගිය දවස්වල මේවා වෙද්දි මට පුදුම හිතුනේ නැත්තේ ඒකයි. සුජාතා කීවාය. මල්ලිත් කුරෑගල ඉඳන්ම පට්ටි පොල්ට ආවේ නිකන් ග්‍රහ බලයකින් වගේනේ. නේද ලකුණෝනා? ඒකනේ. සපු දුරකතනේ කනේ තබාගෙන සාගරගේ අංකේබිය සිනාබරවේ. ඔහු ඇමතුම ගන්නට මදක් ප්‍රමාද විය. දැනුයි කෑම පැකට් ටික ඇරී චූටි මැනික. ඉස්පාසුවක් ගන්න දෙන්නෙම නෑ නේද? මේ මල හොන්තුවා. ඇය කටට අතක් තබාගෙන කීවාය. ගහනවා මම.
මාත් මේ ගන්න හිටියේ මේක ඉවරේලා. මොකටද? උදේ ඉඳලා කතා කරපු නැති නිසා. මං දන්නවනේ වැඩ කියලා. වැඩ වෙලාවට තමා කතා කරන්න ඕන. එතකොට වැඩ පාඩු වෙනවනේ. නෑ, එතකොට මහන්සියක් නෑ. මං කතා කළාම එහෙනම් දිගටම කතා කරන්නම්. සපෝ දුරකතනේ උකුලටගෙන පුටුවට බරවුවාය. මෙහෙත් හරියට වැඩ. ඇයි චුටි මණික? හෙට අපේ ගෙදරට මාව බලන්න මනමාලිය කියනවනේ. ඉතින් මේසෙ දාන්න අද ඉඳලා කෑම හදනවා. අනේ දුප්පත් මට. ඔයා මොනවායින්ද දුප්පත්? සාගර කතා කළේ නැත. අසරණ ලෙස සිනාසුනා පමණි. තව චුට්ටකින් ටවුමට යනවා. ගිහින් ෂර්ට් එකක් කලිසමක් ගන්නත් ඕනනේ. හෙට ගේන තෑග්ගක් ගන්නත් ඕන. අනේ තෑගිත් ගේනවද? එහෙම නැතුව හොඳ නෑනේ. තෑග්ග ඔයානි රත්තරන්. ලැබෙන් යන තෑග්ග ඊට වැඩිය ලොකුයි. ආදරේ ඇත්තටම හදවත දෙන රත්තරම්ම තෑගකි. තාත්තා හවසෙයි. චූටි මැණිකකින් අහයි. කියන්න කට හදාගෙන ඉන්නේ. එහෙනම් ටවුමට යන්න. මං පස්සේ ගන්නම්. මොනාද ඕන? මට? ඔව්. අනේ මට මුකුත් එපා මාත්‍යෝ. මං අරන් එන්නම්. සපු දුරකතනේ තබා ඇස් පිසදාගත්තාය. සපු පහ මින් නිමාවේ. සීත පතනේ ආදර කතාවේ හයවන දිගහැරුම සමග ළඟදීම හම්බවෙමු. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.